ආයුබෝවන් රෙකෝඩින් ඩොට්ටර්ගේ YouTube නාලිකාවෙතින් අද අපි කතා කරන්නේ ඔබේ නිවාසයේ දෝෂ තත්ත්වයක් සම්බන්ධයෙන්. එතකොට නිවාසයේ යම්කිසි දෙකින් දිශාවේ තියෙන දෝෂමය ස්වභාවය ඔබට පීඩාකාරී වෙලා තියෙනවා වෙන්න පුළුවන් මේ වෙනකොට. ඒ කියන්නේ යම්කිසි විදිහකින් මේ වාතය පිත්ත කප කිපෙන්නට ඔබේ නිවාසයේ කරපු ඉදිකිරීමේ තියෙන දෝෂ තත්ත්වය විශේෂිත බලපෑමක් කරලා වෙන්නට පුළුවන්. එහෙනම් ඔබ මේ වෙනකොට ඔබේ දරුවෙක් වෙන්නට පුළුවන්, ඔබ වෙන්නට පුළුවන්, ඔබගේ බිරිඳ වෙන්නට පුළුවන්, එහෙම නැත්නම් වෙනත් කෙනෙකු වෙන්නට පුළුවන්. මේ කෙනා යම්කිසි විදිහකින් මේ කියන රෝගී තත්ත්වයන් වලින් පීඩා විඳිනවාද කියන කාරණේ ගැන අවධානය යොමු කරන්න. එතකොට මේ රෝගී තත්ත්වයත් එක්ක නිවාසයේ තියෙන වාස්තු තත්ත්වයේ තියෙන අයහපත්භාවය නිසාද මේ රෝගී තත්ත්වය ඇති වෙලා තියෙන්නේ කියන කාරණේ හඳුනා ගන්නට හැකියාවක් තියෙනවා. ඉතින් ඔබ recording.lk YouTube නාලිකාවත් එක්ක නිරන්තරයෙන් සම්බන්ධ වෙන නිසා අපි විශේෂයෙන්ම මේ කරුණු කාරණා ගැනත් ඔන්න ඔබට කියන්නට සූදානම් වෙන්නේ. අපි නිවාසයේ ගත්තට පස්සේ වයඹ දිශාව ඔබ දන්නවා, ගේ මැද මාලිමාව තිබ්බට පස්සේ තමයි මේ දිශාවන් අපි හොයා ගන්නට ඕනි. එතකොට ගේ මැද මාලිමාව තියලා ගත්තට පස්සේ වයඹ දිශාව, ඒත් එක්කම නිරිත දිශාව ඔබ හඳුනා ගන්නතා වෙන්නට පුළුවන්. එතකොට ඔබ දන්නවා ඔබේ නිවාසයේ වයඹ කොහෙද තියෙන්නේ, ඔබේ නිවාසයේ නිරිත කොහෙද තියෙන්නේ කියලා. මෙන්න මේ දිශාවන් දෙක පීඩාවට පත්වීමෙන් වාතයේ කිපීමකට ලක් වෙන්න පුළුවන්. එතකොට වාතයට සම්බන්ධ රෝගාබාධ මෙන්න මේ දිශා දෙකේ තියෙන අශුභ වාස්තු පිහිටීම් නිසා, ඒ කියන්නේ අශුභාකාරයෙන් ඔබේ නිවාසයේ වාස්තුමය වපසරිය, එහෙම නැත්නම් දෝෂ සහගත වාස්තුමය වපසරිය නිසා වාතය කිපිලා වාතයට අදාළ ලෙඩ රෝග හැදිලා ඒ ලෙඩ රෝගවලින් පීඩාවට පත්වෙච්ච නිවැසියන් එක්කෙනෙක් හෝ දෙන්නෙක් හෝ වෙන්නට පුළුවන්, එක්කෙනෙක් වෙන්නට පුළුවන්. මොකද එක එක්කෙනාට තමන්ගේ තියෙන ශක්තියන් ප්‍රභාවයන් අනුව බලපාන තත් දැන් නිවාසයේ දෝෂ තත්ත්වය තියලා අයහපත්ව වාස්තු තිබ්බත් ඒ පුද්ගලයාගේ තියෙන ඕරාවේ තියෙන ප්‍රබලතාවය වෙනස් නිසා අර දුර්වල කෙනාට දැඩි පීඩාවක් මේ වාතයේ කිපෙන්නට බලපාන්නට පුළුවන්. විශේෂයෙන් මා සඳහන් කරේ ඊසාන වයඹ දිශාව, ඒත් එක්කම නිරිත දිශාව. වයඹ සහ නිරිත දිශාව පීඩාවට පත් කරන්නේ වාතයේ කිපීම කියන කාරණේ. දැන් ඊසාන ගැනත් කිව්වා නේද? ඊසාන මොන දිශාවකටද, එහෙම නැත්නම් මොන රෝගයකටද හේතු කාරණා නිර්මාණය කරන්නේ? ඊසාන සහ ගිනිකොන ඔබේ නිවාසයේ මැද මාලිමාව තිබ්බට පස්සේ ඊසාන දිශාව හඳුනා ගන්න පුළුවන්, ගිනිකොන දිශාව හඳුනා ගන්න පුළුවන්. මෙන්න මේ දිශාවන් දෙකේ අයහපත් ආකාරයට වාස්තු නිර්මාණයන් කරලා, එහෙම නැත්නම් දෝෂ සහිතව නිර්මාණය කරලා, එතකොට ඒ දිශාවන් වල කිපීම නිසා පිත තමයි ඔබ පීඩාවට ලක් කරන්නේ. පිත කිපීමට ලක් කරන්නට පුළුවන්කම තියෙනවා. පිත සම්බන්ධ රෝගවලට, පිත සම්බන්ධ පීඩාත්මක තත්ත්වයන්ට නිවැසියන්ට, එහෙම නැත්නම් නිවැසියෙකුට මුහුණ දීලා තියෙන්නට පුළුවන්කම තියෙනවා. මෙන්න මේ දිශාව යම් කිසි දෙකින් වැරදි වාස්තුමය නිර්මාණයන් ඔබ කරලා නිසා. ඊළඟට අපි බැලුවොත් එහෙම නිවාසයේ මධ්‍ය, එහෙම නැත්නම් ඊසාන කියන දිශාවන් වල පීඩාත්මකව වාස්තු නිර්මාණයන් කරලා තියෙනවා නම්, ඒ කියන්නේ දෝෂ සහිතව ඔබ වාස්තු නිර්මාණයන් කරලා තියෙනවා නම් සෙම කප කිපෙන්නට බලපාන්නට පුළුවන්කම තියෙනවා. එතකොට මේ ඉදිකිරීම නිසා මේ පීඩාත්මකතාවයකට ඔබේ නිවසේ මේ වෙනකොට පීඩා විඳිනවා වෙන්නට පුළුවන්කම තියෙනවා. එතකොට මේ දිශාවන් අනුව අපිට ශාරීරික වශයෙන් මේ පුද්ගලයන් පීඩා විඳින ආකාරය පිළිබඳව මේ ආකාරයට හඳුනා ගන්නට පුළුවන්කම තියෙනවා. ඉතින් ඒ නිසා ඔබට ඉතාම වැදගත් මේ කරුණු කාරණේ ඔබේ ඒ නිවැසියට හැදිලා තියෙන ලෙඩ රෝග තත්ත්වය මේ තියෙන තත්ත්වයේ පීඩාවක්ද කියන කාරණේ ඔබට අනාවරණය කරවා ගන්නට හැකියාවක් තියෙනවා. එතකොට දකුණේ දෝෂ සහිතතාවයක් ඇතිලා තිනවා, දකුණු දිශාවේ දෝෂ සහිතතාවයක් ඇතිවලා තිනවා නම් විශේෂයෙන්ම කාන්තාවන්ට ඇති කරන රෝගාබාධ සඳහා මේ தත්ත්වේ හේතුපාදක නිර්මාණය කරලා තියෙනට පුළුවන්. ඉතින් එතකොට ඒ தත්ත්වයන් නිසා ඔබගේ නිවාසයේ ඉන්න නිවසියෙක් පීඩාවට පත් වෙනවා වෙන්න පුළුවන් කාන්තා පාර්ශ්වයේ දකුණු දිශාවේ තියෙන ඒ වැරදි වාස්තු උපසරිය නිසා. නිරිතේ දෝෂ සහිතතාවයක් නිර්මාණය කරගෙන තියෙනවා නම්, නිරිත දිශාවේ දෝෂයක් නිර්මාණය කරලා තියෙනවා නම් බඩවැල් අන්ත්‍ර, ඒත් එක්කම ගර්භාෂය ස්ථානයන් වල දෝෂ සහිත භාවයකට, ඒ වගේ ඇතිවන පීඩාත්මක ස්වභාවයකට ඔබේ නිවසේක් මුහුණ දෙනවා වෙන්නට පුළුවන්. ඉතින් ඒ නිසා මෙවැනි රෝග කාණ්ඩයක සිටවන මේ කියන දිශාව ගැන ඔබ සුවිශේෂීව අවධානය යොමු කරවා ගැනීම ඉතාමත්ම වැදගත් වෙනවා. ඊසානයේ තියෙන දෝෂ තත්ත්වයක් නිසා යම්කිසි විදිහකින්
වැඩිමහල් දරුවාට රෝග වෙන්න පුළුවන් ගෘහමූලිකයට රෝගාබාධ වෙන්න පුළුවන් මොළය සම්බන්ධ රෝග වෙන්න පුළුවන් පිළිකාමය රෝග වෙන්න පුළුවන් බඩවැල ගර්භාෂය මෙවැනි රෝගවලට මේ ඉස්සන දිශාවත් පීඩාත්මක ස්වභාවය බලපානවා කියන කාරණේ ඔබට පැහැදිලි කරන්න ඕනි. ඒතකම උතුරු දිශාවේ දෝෂ සහිතතාවයක් තියෙනවා නම් ස්නායු රෝග ජීර්ණය සම්බන්ධ ඇතිවන රෝග මානසික රෝග ඉතින් මෙවැනි ආබාධයන්ට මේ තත්ත්වයන් බලපාලා තියෙන්න පුළුවන් ඔබේ වාස්තු නිර්මාණය ඇතුළත. ඊළඟට ගිනිකොන දිශාව යම් කිසි විදිහකින් ඔබ දෝෂ සහිතතාවයකට ලක් කරගෙන තියෙනවා නම් වකුගඩු රෝග සඳහා බලපෑමක් මේ නිවාසයේ තියෙන වාස්තුමය අයහපත් වීම තුළ නිර්මාණය කරවා ගත්තා වෙන්නට පුළුවන්කම තියෙනවා. ඒ නිසා ඔබ විශේෂයෙන්ම මේ කාරණා ගැන මේ දෝෂ සහිත භාවයන් ගැන අවධානය යොමු කරන්න. එතකොට ඔබට පුළුවන් මේ රෝගී තත්ත්වයට යම් කිසි විදිහක නිවාසයේ තියෙන දෝෂමය ස්වභාවය නම් බලපාලා තියෙන්නේ. ඒ දෝෂමය ස්වභාවය නිවැරදි විශේෂඥයෙකු ලව පරීක්ෂා කරගෙන ඒට කළ යුතු දේ නිවැරදිව කරලා නිවැරදි කිරීම හඳුනාගෙන ඒ තත්ත්වය තුළ මේ රෝගය සුවපත් කරවා ගන්නට පුළුවන්. මේ රෝගයට හේතුපාදක නිර්මාණය කරේ මේ වාස්තු නිර්මාණය තුළ නම් මේ දිශාව තුළ නම් එතකොට ඒ තත්ත්වය ඔබට නිවැරදිව හඳුනා ගන්නට පුළුවන්. ඉතින් ඒ සඳහා ඔබට පුළුවන් පහත තියෙන දුරකථන අංකය පාවිච්චි කරන්න ඔබේ නිවාසයේ සැලසුම් අඳගන්න වෙන්න පුළුවන්. එහෙම නැත්නම් ඔබේ නිවාසයේ පරීක්ෂා කරගෙන ඒක නිවැරදි කිරීමක් කරගන්න පුළුවන්. නිවාසයට අලුතෙන් කොටසක් එකතු කරනවා වෙන්නට පුළුවන්. නිවාසයෙන් කොටසක් කඩා ඉවත් කරනවා වෙන්නට පුළුවන්. නිරන්තරයෙන් මේවා ගැන අවධානය යොමු කරන දැන් කඩලා අයින් කරාට පස්සේ සමහර විට ඒ අයින් කරපු පැත්ත නිසා නිවාසයේ මධ්‍ය පවා වෙනස් වෙලා. එතකොට මාලිමාව නිවාසයේ මධ්‍ය හොයන්න මාලිමාව තියෙන තැන පවා වෙනස් වෙලා දිශාවක් පවා දොර තියෙන දිශාව පවා වෙනස් වෙන්න පුළුවන්. අර නිවාසයේ අඩු කරපු කොටසත් එක්ක එකතු කරපු කොටසත් එක්ක මධ්‍ය පවා එහාට ගිහිල්ලා. එතකොට ඒ එහාට යාම තුළ නිවාසයේ මධ්‍ය නම් බලද්දී දොර තිබ්බේ උතුරද දැන් තියෙන ඊසාන්ටත් මෙහා පැත්තේ වෙන්න පුළුවන්. නැගෙනහිරට බර වෙන්න පුළුවන්. ඉතින් ඒ ආකාරයට ඔබේ නිවාසයේ යම් යම් දෝෂමය සහගත තත්ත්වයන් පීඩාත්මක තත්ත්වයන් ඇති කරන්නට හදිසි අනතුරුමය තත්ත්වයන් එතකොට ඒත් එක්කම යම් කිසි මාරකමය තත්ත්වයන් ඇති කරන්නට නිර්මාණයන් ඔබ ඉදිකරවාගෙන වෙන්නට පුළුවන්කම තියෙනවා නොදැනීම. ඉතින් ඒ නිසා ඔබගේ වාස්තුමය වපසරිය ගැන අවධානය යොමු කරනකොට මෙවැනි කරුණු කාරණා ගැන අවධානය යොමු කරොත් ඔබට පුළුවන් ඒ වාස්තුමය වපසරිය යහපත් වූ නිවාසයක් නිරන්තරයෙන් නිර්මාණය කරවා ගන්නටත් ඒ දෝෂමය ස්වභාවය නිසා විඳින පීඩාවන් අවම කරගෙන හොඳ නිවාසයක පදිංචි වෙන්නටත්. ඉතින් ඒ නිසා අපි නිරන්තරයෙන්ම මේ අශුභතාවය ඇතිවීම ගැන ඔබට කියන්නේ දෝෂ සහිත භාවය ඇතිවීම ගැන කියන්නේ ඒ දෝෂ සහිත භාවය දැන ගැනීම තුළ ඔබට පුළුවන්කම තියෙනවා දෝෂ රහිතව ඉන්නේ කොහොමද දෝෂ රහිතව ඉන්නට කොයි විදිහ දෙයක්ද කරන්නට ඕනි ඒ සඳහා කොහොම කෙනෙක්ද අපිට සම්බන්ධ කරගන්නට පුළුවන් කොහොම දැනීමක් මේ සම්බන්ධයෙන් තියෙන්නට ඕනිද එතකොට වාස්තුමය උපසරිය කොහොමද ඒ දිශාවන් එක්ක නිර්මාණය හරියට කරගන්නේ කියන කාරණා ගැන ඔබට අවධානය යොමු කරන්නට හැකියාවක් තියෙනවා. එහෙනම් අපි අද දිනේදී ඔබෙන් සමුගෙන යන ඔබට ආවිෂ බොහෝ වන්නට ප්‍රාර්ථනා කරමි. ආයුබෝවන්.